භෝමිස්තුති ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ වැදගත්යක් මෙතනට මේ ගෙනාප එක මම ඒකට තව ඉල්ලීමක් කරන්න කැමති ගරු නාමල් රාජපක්ෂ මහත්මයාගෙන් ගිය අවුරුද්ද ඇතුළත නාමල් මහත්මයාත් 100කට කිට් වෙන්න අලුතෙන් අරෙස්ට් කරලා තියෙන ළමයිව දැන් මේ ගිය සති දෙකකට කලින් උත් මේ පොලිසියෙන් අරෙස්ට් කරලා තිබා Facebook එකේ මම දිගින් දිගටම පාර්ලිමේන්තුවේ මේක මතු කරලා තියෙනවා Facebook එකේ ගාපු අයව අරෙස්ට් කරනවා දැන් අපි කතා කරන්නේ අවුරුදු ගානකට කලින් අරෙස්ට් කරපු අය මහත්මයා කියනවා හිරේ ඒගොල්ලන් හම්බුණා මම කලින් උත් මම මීට කලින් මේක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා මහත්මයා මේකට හොරි මේ ඇදියත් වෙන කියලා මොකද මහත්මයා කලින් උත් කිව්වා මේගොල්ලන් නිදහස් කරනවා කියලා හැබැයි මහත්මයා දැන් ගිය මාසය ඇතුළත sorry ගිය අවුරුද්ද ඇතුළත 100කට කිට් වෙන්න අලුතෙන් අරෙස්ට් කරලා තියෙනවා Facebook එකේ නොඑක් දේවල් දැන් මම අද හවස මම ඉල්ලීමක් කරන්නේ අද හවස සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්නයක් මම යොමු කරලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයට මම මේකෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ ඒ ඔය අරෙස්ට් කරලා තියෙන කට්ටිය පරණ අය තිබිච්චද ඒගොල්ලන්ගේ නඩු ටික අහලා ඔබතුමා කියපු විදිහට අපි අලුත් වැඩපිළිවෙලක් කරමු දැන් මේ අවුරුද්ද ඇතුළත අරෙස්ට් කරපු අයට වහාම අපදෙන්න මොකද පිටිපස්සේ අපි දන්නවා පිටිපස්සේ ඉන්නවා ගරු සිවනේසදුරේ චන්ද්‍රකාන්තන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පිල්ලෑන් එතුමට කොහෙන් හරි අප හම්බුණානේ දැන් මේ මේ ටීපීටි එක යටතේ ඇරෙස්ට් කරපු ඉතින් එතුමට වත්කම් තියෙනවා එතුමා ප්‍රෙසිඩන්ට් කවුන්සිල් ලා ගේනවා නඩු අහන්න ඉතින් එතුමා කොහොම හරි අප ගත්තා එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එතුමා ආණ්ඩු පක්ෂයට සපෝට් කරනවා එතුමා ආණ්ඩු පක්ෂයට හිතවත් ඉතින් එතුමට අප හම්බුණා හැබැයි ඒ වගේ මේ ඇරෙස්ට් මේ 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 ඒ වගේ මේ තියෙන අනිත් ළමයිට දෙන්න මේගොල්ලෝ නඩු අහන්නවත් ඕනේ නැහැ මොකද දැන් සති දෙකකට කලින් ප්‍රදීපන් කියලා ළමයෙක් ඇරෙස්ට් කරා එයා එයා ජන එයා ඒගොල්ලම මේ අප නෙවෙයි ඒගොල්ලම කෙලින්ම නිදාස් කරලා මොකද නඩුවක්වත් දාලා නැහැ ඉතින් ඒක නිසා අනේ විනාඩියක් දෙන්න නාමල් ලැමතුවා විනාඩියක් දෙන්න මේක වහාම මේගොල්ලන්ට විසඳුමක් ලබා දෙන්න මොකද ඇත්තටම මේ ප්‍රදීපන් කියලා മന്ത്രി එක ළමෙක් එයා ඇවිල්ලා ජනනාය පෝරාලිය ක්‍රුසේඩර්ස් ෆෝ ඩෙමොක්‍රසි කියලා දේශපාලන පක්ෂයක් පටන් අරන් තින්නේ ඒක නිසා එයාවත් අරස් කරද මම අද හවස මම දාලා තියෙන කල්තබීම අවස්ථාවේ ප්‍රශ්නේදී අමත් ගරු සරත් වීරසේකර අමත්තුමාත් දන්නේ නැහැ පැහැදිලිව උත්තර දෙන්න යන්නේ මොකද මේක ඩිෆෙන්ස් මිනිස් එකට ආයිති දෙයක් ඉතින් එතුමා කියන්නේ මේගොල්ලන්ව වහාම නිදාස් කරන්නේ ෆේස්බුක් ගාපක මේ වැරද්දක් නෙවෙයිනේ ප්ලීස්